ග්‍රාමනිලධාරි සංගම් කිහිපයක් අද සහ හෙට දිනයන්හිදී සියලු රාජකාරිවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔවුන් ඉදිරිපත් කළ යෝජනා නොමැතිව ග්‍රාමනිලධාරි සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් අද දිනේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සතියක් පුරා ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. සේවා ව්‍යවස්ථාව පුළුස්සමින් ඔවුන්ෙහිදී විරෝධය පළ කළා. බැතර ග්‍රාම නිලධාරීන්ගේ මෙම ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණේ මෙම පසුබිම හමුවේ. කාලයේදී මාසයකට ගෙවන්නේ රුපියල් 3000. ඒක කිසිසේත් ප්‍රමාණවත් නැහැ. ඒක ගරු අග්‍රාමාත්‍යාංශ විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුවත් කරලා ඒ අනුව අමාත්‍ය මණ්ඩලෙන් අනුකමිටුර දාලා දිනා අනුකමිටුවේ මේ වෙනකොට තීරණයක් කරන් තිනවා ජීවන වියදම් දීමනාව රුපියල් 17000ක පමණ දීමනාවක් ඒ පුහුණු කාලය තුලදී ගෙවිය යුතුයි කියන එක. තම ගැටලු වලට විසඳුම් ලබා දීමට එහිදී එකඟ වූ බවයි ග්‍රාම නිලධාරී සංගම් ප්‍රකාශ කළේ. ඉදිරි මාස 3ක් වෙනි කෙටි කාලයක් ඇතුළත ඉල්ලීම් කරෙහි සාධනීය ලෙස අවධානය යොමු කළා. අතිරේක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යුක්තව කමිටුවක් පත් කරලා මේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සංශෝධනයන් යුක්තව ඇතුළත් කරලා ඒ සේවා ව්‍යවස්ථාව බලාත්මක කරන බවට එතුමා ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව අපි ඉතාමත් වගකීමෙන් යුක්තව අභිමානයෙන් යුක්තව දැඩි ග්‍රාම නිලධාරී සහෝදරත්වයත් සමග මේ මොහොතේදී ප්‍රකාශ කර සිටිනවා. ගැසට්ටුව තාවකාලික නවත්තනට ඔහු තීරණය කරා. අද ඉඳලම නවත්තනවා. ඒක නිශ්චිත කාල සීමාවක් තුලදී අපිට ඒ ඉල්ලීම් නැවත සංශෝධනයන් ඇතුළත් කළා. මේ ගැසට්ටුව නිකුත් කරන බවට ඔහු පොරොන්දු වුණා. අපි බලාපොරොත්තු වෙනවා අපි කිව්ව විදිහට මේ ආකාරයට ඇතුල් වේවි කියලා. ඇතුල් නොවුනොත් ආයි මේ ආකාරයටම මේ අමාත්‍යාංශය මේ වගේ මේ නිලධාරී ලව්වා වටලවල මීට වඩා දෙයක් අපිට කරන්න වෙනවා. මේක අද පොරොන්දු වුණ ආකාරයට ඒ කාර්යය අපිට කළ දෙන්න. කෙසේ වෙතත් අද දිනේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නේ ලබන බදාදා දිනේදී බවයි ඔවුන් පවසන්නේ. බෙතර මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා පවසන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදු කිරීමට ග්‍රාම නිලධාරීන් මීට පෙර එකඟත්වයේ පළ කළ බවයි. ග්‍රාම නිලධාරීන් සමග අපි මීට කලින් සාකච්ඡා කළා තියෙනවා. ඔවුන් අපට පොරොන්දු වෙලා තියෙනවා ඡන්ද විමසීම් කටයුතු සම්බන්ධයෙන් කිසිම ගැටලුවකට භාජනය වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා ග්‍රාම නිලධාරීන් මේ විරෝධතාව තිබුණත් මැතිවරණ රාජකාරී සම්බන්ධයෙන් කිසිදු ගැටලුවකින් තොරව ඒ රාජකාරී සඳහා සම්බන්ධ වෙයි කියලා. ඒ කටයුතු සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් මතුවුණොත් ඒකට සුදුසු විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න මැතිවරණ කොමිසම සභාව අදහස් කරනවා.